විශේෂයෙන්ම නිවාස සංවර්ධන අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලය හැටියට තියෙන්නේ 1376යි සේවකයන් අනුමත සංඛ්‍යාව. ඒ වගේම ස්ථිර කර තිබෙනවා 1741ක් සේවකයන්. එසේ තිබියදී සේවකයන් 4000ක් බඳවාගෙන තියෙනවා. කොන්ත්‍රාත් පදනමින්. කිසිව සේවකයෙකු ස්ථිර පදනමින් සේවයට බඳවාගෙන නැහැ. මාස 3ක 6ක වගේ කාලයක් සඳහා තමයි කොන්ත්‍රාත් පදනමින් සේවකයන් බඳවාගෙන තියෙන්නේ. එතකොට ඒ සේවකයන් බඳවා ගන්නා ලිපියේ 6වෙනි වගන්තියේ පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා රැකියාව ස්ථිර කිරීම සඳහා කිසිම ඉල්ලීමක් කිරීමට අයිතියක් කිසිලෙසකින්වත් ඔබට නැත කියලා. ඒ වගේම මේ කොන්ත්‍රාත්ව දීර්ඝ කිරීම සඳහා ඉල්ලීමට හෝ බලපෑම් කිරීමටද හැකියාවක් නැත කියලා 6වෙනි වගන්තියේ බොහොම පැහැදිලිව ඒ පත්වීම් කොන්ත්‍රාත් පදනමේ පත්වීම් දීපු ලිපියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා රැකියා ලාභින් සඳහා. මේ වැරදි ප්‍රචාරයක් රට තුල දේශපාලන වශයෙන් පරිගණිමින් සේවකයන් පිරිසක් නිවාස සංවර්ධන අධිකාරියෙන් සේවයෙන් ඉවත් කළා කියන ප්‍රචාරයක් ගෙන යන්නේ. ඒ නිසා මේක සම්පූර්ණ සාවාද්‍ය කරුණු විකෘති කිරීමක් කියන එක කාරණය මම මේ අවස්ථාවේදී කියන්නට ඕන. මේ කාර්යාලයේ කිසියම් ආකාරයක ඉඩම් ඔප්පු සින්නක්කර අයිතිය ලබා දීම සඳහා පෞගිය කාලයේ කටයුතු කරලා නැහැ. ඒ නිසා මම උපදෙස් ලබා දීලා තියෙනවා පෙබරවාරි 10 වෙනිදා වෙනකොට ඒ අවශ්‍ය පියවරයන් ගන්න කියලා ඔප්පු ලබා දීමට. ඒ සාකච්ඡාවේදී මගෙන් ඉල්ලීමක් කළා නිලධාරීන් වනජීවී අධිකාරියෙන් මේ සඳහා අවසර ගන්න ඕනේ කියලා. මං ආ වනජීවී අධිකාරියෙන් මොකටද මේ ඉඩම් ඔප්පු ලබා දීමේදී නිවාස වල අවසරයක් ගන්න අනුමැතිය ගන්න ඕන. බැලුවහම වනජීවී ඉඩම් වලත් මේ නිවාස හදලා. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට නිවාස 400ක් පදිංචි අත්හැර ගිහිලා තියෙනවා හදපු නිවාස වල. වනජීවී ඉඩම් වල හා විවිධ ස්ථාන පුරාවිද්‍යා ඉඩම් වල මේ නිවාස ඉදිකිරීම කරලා තියෙන්නේ. මේ සඳහා යම් යම් ගෙවීම් කරලා තියෙනවා. මෙවැනි ආකාරයේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයක තමයි නිවාස සංවර්ධන අධිකාරිය පත් කරලා තියෙන්නේ. ඒත් අපි අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය යටතේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා අපි මේ වෙනකොට අවශ්‍ය වැඩකරු සූදානම් කරලා තියෙනවා. නව නිවාස ඉදිකිරීම සම්බන්ධව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි කටයුතු ආරම්භ කරනවා කියන කාරණය මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්න ඕන. අර රැකියා වලින් දේශපාලන වශයෙන් පරිගැනීමට කිසිවෙකු ඉවත් කළ නැහැ කියන කාරණය මම මේ අවස්ථාවේදී පැහැදිලිවම කියන්නට ඕන. Yeah.